හලෝ කොහොමද? ඉතින් අද ගෙන අපේ වීඩියෝ එක නම් ගොඩක්ම වටින්නේ බයික් පදින කට්ටියට. බයික් පදින එතකොට ඩිලිවරි සර්විස්, කුරිය ඒ වගේ දේවල් කරන ෆෝන් එකකුත් යූස් කරන ගමන් බයික් එක පදින කට්ටියට තමයි අද නම් ගෙන අපේ වීඩියෝ එක අතිශයින්ම වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට ගෙනව සුපිරි ටෙක් ගැජට් එකක්. මේකට කියන්නේ වයර්ලස් හෙල්මට් හෙඩ්සෙට් කියලා. මෙන්න තියෙන ගැජට් එක. මෙන්න මේ වගේ බොක්ස් එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්තම කිව්වොත් හෙල්මට් එකට හයි කරන්න පුළුවන් හෙඩ්සෙට් එකක්. මේක ගොඩක් කට්ටිය මං හිතනවා හොයනවා ඇති කියලා තාම වැඩි ලංකාවේ ගන්න නැහැ. ටිකක් එහෙමින් හම්බුන තමයි. ඊට පස්සේ අපි මේක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මේ වගේ කූල් ගැජට්ස් ගැන ටෙක් දේවල් ඊට පස්සේ ඉලෙක්ට්‍රොනිකස් කම්පියුටර් ඒවා ගැන ඔයා උනන්දුව තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් නිපුන් ජයසන YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝස් ඔයාලාට ගෙන්න ගන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ ඉන්නනම් එයාලත් මේ වීඩියෝ ෂෙයා කරන්න. එතකොට එයාලත් මේ වගේ දේවල් ගැන උනන්දුව තියෙනවනම් එයාලා නොදවපු දෙයක් හරි නැත්නම් එයාලා ගන්න හිතන් ඉන්න දෙයක් හරි ගැන කලින් අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේකත් ඒ වගේම තමයි. මේ හෙඩ්සෙට් එකේ මොනවද තියෙන්නේ කියලා තමයි අපි මේ වීඩියෝ කතා කරන්නේ. මුලින්ම මේක ගත්තාම මේක තියෙනවා මේ වගේ මේක user guide එක මේ වගේ මේගොල්ලෝ කියන විදිහට මේක ඕනම helmet එකකට ඒ කියන්නේ ඔය motocross helmet තියෙන jopa වගේ ඒවට නැත්තම් normal අර normal helmet තියෙන අර ගගනගාමි ඔබ ගන්න ඒ වගේ වටත් මේක තාන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මන් දන්නවා ගොඩක් කොල්ලෝනම් පදින්න ඉතින් අර ලොකු normal motocross helmet වගේ දාලා ඕනේ දාගන්න. ඉතින් ඒවටත් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව සෙට් කරගන්න පුළුවන්. හරි මේක ගත්තට පස්සේ මේක තියෙනවා මෙන්න මේ වගේ රවුන්ඩ් ටිකක් තියෙනවා. මේ මේවා මේක ඩබල් ටේප් එකක් තියෙන්නේ මේ පැත්තේ. ඊට පස්සේ මෙතන මේ වගේ මේ අර සපත්තු වල එහෙම තියෙන ස්කෝල් යනකොට දාන යන සපත්තු වල තියෙන අන්න ඒ වගේ එකක් තියෙනවා. මේ මෙහෙම ඇලවෙනවා. ඔහොම. හරි. ඊට පස්සේ ඒ වගේ කෑලි හතරක් තියෙනවා. ඊළඟට සිලිකා ජෙල් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන මේ වගේ USB කේබල් එකක් තියෙනවා. USB කේබල් නම් ඇත්තටම කොඩි නෑ. ඒකත් තියෙනවා USB charger එකක්. ඊට පස්සේ තියෙනවා මේ වගේ මේක තියෙන කොට කියලා දන්නවද? මේක තියෙන්නේ මොයි මයික් එකද මම දාගෙන ඉන්න එකේ තියෙන හැම එකක්. මේක සාමාන්‍යයෙන් හුලඟ එහෙම එනකොට ඒක සාමාන්‍යයෙන් කට් වෙනවා. වොයිස් විතරක් මේකට ඇබ්සෝබ් කරගන්නවා. ඒකට තමයි මෙන්න මේක දාන්නේ. ඔන්න ඒකත් කියලා දුන්න මේ වීඩියෝ එකෙම. ඊළඟට තියෙනවා මෙන්න ගැජට් එක. මේක තමයි අයිටම් එක. මේක තියෙන්නේ නිකන් සිම්පල් මේ වගේ කූල් ගැජට් එකක්. මෙතන තියෙන ස්පීකර් එකක්, මෙතනත් ස්පීකර් එකක් තියෙනවා. මේ කෑල්ල වයර් එකක්, මේක මයික්‍රෝ USB කේබල් එකක් තියෙන ඉන්පුට් එක. මේ ජැක් එකක් තියෙනවා මයික්‍රෝ USB. ඊට පස්සේ මේක මේවයි කවර් කරපු ස්පීකර්ස් දෙකක්. ඊළඟට මෙන්න මේ කොටස. දැන් අපි මේ කොහේ හරි අල්ලගත්තට පස්සේ මේක මෙහෙම ඕන විදිහට නම්මණ්ඩ හරවන්න කැමති දෙයක් කරන්න පුළුවන්. මේක. ඒතර මේකේ තමයි ඔය වැඩ කෑලි ටික තියෙන්නේ. මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ. මේකේ තියෙන්නේ මෙතන ප්ලස් මයිනස් මාක් දෙකක් තියෙනවා. ඔයාලට හරියට පේන්නේ නැතිනම් කියන්නේ. මෙතන නිකන් normal ස්ටොප් බටන් එකක් වගේ තියෙනවා. එච්චරයි මේ තියෙන්නේ. ආයේ මෙතන මේ මයික් එක තියෙනවා. මේ මෙතන. එච්චරයි. මේ කෑල්ල උනනම් මෙහෙම කරලා මේකට දාගන්න පුළුවන්. සෙට් කරගන්න පුළුවන්. එතකොට අපි දැන් යන ගමන් බයික් යන ගමන් බයික් එක යද්දී හුලන් යනවා හෙල්මට් එකේ ඒක කැන්සල් කරන්න නිකන් normal හොඳට කතා කරන එක අහන කෙනාට හොඳට ඇහෙනවා. ඊට පස්සේ මේකට අර normal Bluetooth headset වගේ මෙතනින් ඔන් කරන්න තියෙන්නේ. ඔන් කරද්දී මෙන්න මේ වගේ නිල් පාට රතු පාට ලයිට් එකක් පත් වෙනවා. මම හිතන ඔයාලට පේනවාද කියලා. හරි. ඊට පස්සේ ඉතින් ඔහොම පත් වෙද්දී හැබැයි මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් normal අර earphone එකකට වැඩිය මේකේ දැන් මම power on කරද්දිත් සාමාන්‍යයෙන් සද්දෙ ටිකක් එළියට ඇහෙන ගානට වගේ ඇහෙනවා. අපි මේකේ sound stage කරලා බලමු කොහොමද කියලා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මේකේ gadgets ටික තියෙන්නේ.
ඊළඟට අපිට ඕන නම් මේක චාර්ජ් කරගන්න. ඔන්න බලන්න දැන් මම ඕෆ් කරද්දි මේක සද්ද ඇහෙයි. පව ඕෆ් කියලා. Power on. ඔන්න ඔය වගේ පව ඕෆ් කියලා. ඒ වගේ දේවල් කියනවා voice command අර මේ වගේ message එකක් නේ power on කියද්දි සාමාන්‍ය bluetooth headset ඔව් use කරන කට්ටිය දන්නවා ඒක. ඉතින් මේක මේ විදිහට normal phone charger එකකින් charge කරන්න පුළුවන් home plug කරලා. I am going to go to the phone. හැබැයි ඉතින් මෙහෙම දෙයක් කියන්න ඕනේ. දැන් මේකෙන් අපි මේකේ සවුන්ඩ්ස් මං කිව්ව ගොඩක් වැඩි කියලා. මොකද මේ මේ ගොඩක් මේ ඕන් කරද්දිම තියෙන යන් ලෝ වොලියුම් එකක් ඕන් වෙද්දිම ටිකක් සාමාන්‍ය සද්ද ඇහෙනවා කියන්නේ මේකේ සවුන්ඩ්ස් ගොඩක් වැඩි ඇති. අපි ඒක චෙක් කරලා බලමු. ඉතින් හෙල්මට් එකේ දාන බයික් එක කියන්නේ සාමාන්‍යයෙන් එච්චර සේෆ් නැති වාහනයක්. මොකද බැලන්ස් එක යන්නත් ඕනේ. හොඳ ඇලර්ට් එකේ ඉන්න ඕනේ වටපිටාවමගෙන. මොකද කිසිම රයිඩර්ට කිසිම ආවරණයක් නැහැ නේ. ඒ නිසා ඉතින් මේකත් දාගෙන යද්දී මොනවහරි කොයමක හරි ප්‍රශ්නයක හරි මොනවහරි දෙයකට හදිසි කලබල නම් මේ වගේ එකක් යූස් කරන්න කියලා මම රෙකමෙන්ඩ් කරන්නේ නිකන් කෝල් එකේ හිමීට යන වෙලාවක හොඳයි මේක කෝල් එකක් කරගෙන එහම හොඳ ඇලර්ට් එකෙන් යන්නේ කොහොම කරත් බයික් එකක් පදිනවනම් අනිවාර්යෙන් ඇලර්ට් එකෙන් යන්න මේ වගේ එකක් යූස් කරනවා විශේෂයෙන්ම ඇලර්ට් එක යන්න ඉතින් මට මේක ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ රිවිව කරන් ආවේ අපි මේ පොඩ්ඩක් මේක චෙක් කරලා බලමු මේකේ සවුන්ඩ්ස් ක්වොලිටි කොහොමද කියලා හරි මම මේක මේ ෆෝන් එකට කනෙක්ට් කරගත්තා කනෙක්ට් කරාට පස්සේ මේකේ බැටරි ලෙවල් එකත් බ්ලූටූත් එකත් එක්කම පෙන්නනවා ඊට පස්සේ වල හරියට පේන්නේ නැතුව ඇති normal bluetooth headset එකක් වගේ මේකත් ඒ විදිහටම කනෙක්ට් කරගන්න පුළුවන් ඊට පස්සේ මේකේ දැන් සවුන්ඩ්ස් මම ටෙස්ට් කරලා බලන්න යන්නේ මම සාමාන්‍යයෙන් මිඩල් වොලියුම් එකක් තියන් ඉන්නේ මගේ මයික් එකේ තියෙනවා මම මේ විදිහට තියලා ඔයාලට දාලා පෙන්නන්න ඔන්න ඔය වගේ සවුන්ඩ් එකක් තියෙනවා සවුන්ඩ් කියන්නේ මේක දැන් කන ගාව තියාගත්තාම මේ බෆල් එකක් තියාගත්තා වගේ තමයි සද්දේ සාමාන්‍ය බ්ලූටූත් හෙඩ්සෙට් එකකට වඩා මේක සද්දයි මොකද මේක වාහනයකට ඩිසයින් කරලා තියෙන නිසා සාමාන්‍යයෙන් වටේ තියෙන සද්දත් එක්ක මේකේ සවුන්ඩ්ස් හොඳට ක්ලියර් ඇහෙන්න තමයි මේක හදලා තියෙන්නේ ඉතින් ඒකයි මම කියන්නේ මේක දාන් යද්දි ටිකක් අර ඇලර්ට් එක යන්න ඕනේ මේ වොලියුම් උඩරිම වොලියුම් අප් කරන්න නැතුව සාමාන්‍ය ගාන තියන ගියා නම් හොඳට ඇහෙනවා මේ ගානත් වැඩි වගේ දැන් මේ භාගයක් වගේ වොලියුම් එක තියෙන්නේ මේ. ඔය ගාන තිබිලත් ලොකුවටම ඇහෙනවා වොලියුම් එක. ඉතින් ඒ වගේමයි මයික්‍රෝෆෝන් එක. වාට කෝල් එකක් ගද්දිත් කෝල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මට දැන් මේ ෆෝන් එක රින් කරන්න ෆෝන් යන්නේ. මේක රින් කරොත් එහෙම ඒ ෆෝන් නම්බර් එක නැත්තම් අපි කන්ටැක්ට් සේව් කරලා තියෙන විදිය. ඒ ඔක්කොම ටික ඕකේ. ඒ විදිහම කියනවා. ඉතින් ඔය වගේ ගොඩක් ෆැසිලිටීස් මේ ගැජට් එකේ තියෙනවා මාර ප්‍රයෝජනවත් බයික් රයිඩර් කෙනෙක්ට ඉතින් මේ වගේ කූල් ගැජට් වෙන වීඩියෝස් ඊටස් ටෙක් වීඩියෝ ඉලෙක්ට්‍රොනිකස් කම්පියුටර් RC කාර් ඒ වගේ දේවල් ඔයා බලන්න කැමති නම් ඔයාලට පුළුවන් නිපුන් ජස්සන් YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් වලට කැමති කට්ටිය ඉන්නවනම් මේ වගේ වීඩියෝස් බලන්න නැත්තම් මේ වගේ ගැජට් එකක් හොය හොයා ඉන්න කෙනෙක්ට නම් මාර වටිනවා මේක පුළුවන් නම් එහෙම කෙනෙක්ට මේක ෂෙයා කරන්න ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න ඉතින් ඩිස්කනෙක්ට් කියලා කිව්වා ඊට පස්සේ මේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු මේ වගේ සුපිරි ගැජට් එකක් අරන් ඉක්මනින් ආයෙත් එන්න දිගටම රැඳිලා ඉන්න නිපුන් ජයසෙන YouTube channel එකත් එක්ක